අපි යම් ගුරුවරයෙක් ඇසුරේ ඉඳගෙන ඒ ගුරුවරයාගෙන් අහන වචන ඔස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික අපි යා යුතුයි අපේ අවසාන බලාපොරොත්තුව සඳහා. ඒක තමයි අරමුණ. ඒ අවසාන බලාපොරොත්තුව සඳහා යන අතර අපි සාර්ථක ජීවිතයක් හදාගෙන තියෙන්න ඕන. කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි ළඟ තියෙන්න ඕන. හැමෝටම උදව් පදව් කරන්න ඕන, විශේෂයෙන් පින් කරන්න ඕන, කුසල් කරන්න ඕන. ඒ අතර තමගේ ආත්ම විමුක්තිය වෙනුවෙන් කළගත යුතු යමක් තියෙනම් ඒකත් කරගන්න ඕන. මෙන්න මේ සියල්ල සිදු කරගත්තොත් ඒ ජීවිතේ පරිපූර්ණයි. නැත්නම් ඒ ජීවිතේ පරිපූර්ණ නැහැ. ජීවිතේ අඩුවක් තියෙනවා. මිනිස්සු මැරෙන්නේ තමගේ ජීවිතේ කරගන්න ඕන දේවල් කරගන්න බැරුව. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා ඔය මැරිච්චම ගෙදරක හරි කෙනෙක්ගෙන් කතා කරලා අහන්න, මේ මැරිච්ච එක්කෙනා ඔක්කොම දේවල් ඉවර කළාද මැරුණේ කියලා. ඒ හැමෝම කියනවා නෑනේ බලන්න මේ වැඩේ භාගෙට, මේ වැඩේ කාලට මේක පටන් ගන්න හිටියා, මේක පටන් ගන්න බැරුවම උන්දමලා කියනවා. මිනිස්සු හැමෝම ජීවිතෙන් සමුගන්නේ කර කියා ගන්න දෙයක් නැතුව ඉවර කරගන්න බැරුව. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මැරිලා ඉන්නවා නම් ඒගොල්ලෝ මැරුණෙත් ඒගොල්ලන්ට අයිති කොටස කරගන්න බැරුව. ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා මැරුණෙත් ආච්චිල සීයලා ඒගොල්ලොන්ගේ කොටස කරගන්න බැරුව. ඒ ආච්චිල සීයලාගේ ආච්චිල සීයල මියගියෙත් ඒගොල්ලන් කොටස කරගන්න බැරුව. මිනිස්සු ජීවිතේ පරාජිතය ලෙස මිය යනවා. මිනිස්සුන්ට ජීවිතේ ජයග්‍රහණයක් නැහැ. සාර්ථක මනුෂ්‍යයා ජීවිතේ ජයග්‍රහණය සොයා ගන්නවා. ජයග්‍රහණය මාතුල පවතින. මගේ ගුරුවරයා, මගේ නිවීම මාතුල පවතින. මට මග පෙන්වන්නේ මගේ පිරිසිදු වෙච්ච සිතමයි. වෙන කවුරුවත් මග පෙන්වන්නේ නැහැ. ප්‍රශ්නේ ඕගොල්ලෝ සිත පිරිසිදු කරගන්න නැති නිසා ඕගොල්ලන්ගේ සිත ඕගොල්ලන්ට මාර්ගය කියන්නේ නැහැ. සිත පිරිසිදු කරගන්න කෙනෙකුට තමාගේ සිත ගැලවීම සඳහා මාර්ගය තමාට පෙන්වනවා.